කොළඹ වරායේ නැගෙනහිර ගැටිය සහ කොළඹ වරායේ බේරා ගැනීමේ අරගලයත් ඒ වගේම හම්බන්තොට වරාය විදේශීය සමාගම් වලට පැවරීමේ කුමන්ත්‍රණය පරාද කිරීමත් ඒ වගේම ත්‍රිකුණමල වරාය ඇතුළු තෙල් ටැංකි සංකීර්ණය ජාතියේ සම්පතක් ලෙස තවදුරටත් ආරක්ෂා කර ගැනීමත් අරමුණු කරගෙන සටන් ක්‍රියාමාර්ගයක් පාරවල් නම් කරලා මේ අරගලය කිරීම අඩපණ කරන්න නතර කරන්න වාරණ නියෝගයේ ඊයේ ජනමාධ්‍ය වල පළ වුණා ඇතැම් මාධ්‍ය වල පළ වුණා ඉතින් අපිටත් දැනගන්න ලැබුණා වාරණ නියෝගයක් අරගෙන තිබෙනවා කියලා අපි වාරණ නියෝග පනවා සටන් කරන එක නතර කරන්න බෑ කියන එක මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවට වගේම මේ ආණ්ඩුවට ඊය කියලා දුන්නා පෙළපාලියාම නතර කරන්න උත්සාහ කරා පාගමන නතර කරන්න උත්සාහ කරා වරායේ ගේට්ටුව ළඟටම වාරණ නියෝග ගෙනල්ලා දුන්නා නමුත් සටන සංවිධානය කරපු ආකාරයට මේ අරගලය අපි ඉස්සරහට අරගෙන ගියා ඒ නිසා ඉස්සලම ආණ්ඩුවට පණිවිඩයක් දෙන්න අවශ්‍යයි පොලිසිය මගින් උසාවි ගිහිල්ලා අධිකරණ නියෝග අරගෙන ජනතා අරගල නවත්තන්න බෑ මේ මහින්ද රාජපක්ෂ මහත්තයා කාලේ දරපු උත්සාහය එතුමා පුටුවෙන් බැහැලා ගිහිල්ලා ඊළඟට ආණ්ඩුව සහ අගමැති කමල්ල ගන්න ගිහිල්ලා ඒකත් බැරි වෙලා විපක්ෂය සහ විපක්ෂ නායක කමල්ල ගන්න ගිහිල්ලා ඒකත් බැරි වෙලා අද മന്ത്രി කෙනෙක්ගේ තත්ත්වයට පත් වෙලා ඉන්නවා මේ ආණ්ඩුවටත් අපි කියන්න ඕන මේ අසාර්ථක උත්සාහය වෙනුවට ආණ්ඩුව බලයට එන්න කලින් කිව්වා වගේ ලිච්ඡවි ක්‍රමයට රට පාලනය කරනවා කියලා කිව්වා වගේ සාකච්ඡා කරලා විධිමත් ආකාරයෙන් හොර කිවුසුම් ගහන්න නැතුව දැන් අද වෙනකොට හොර කිවුසුම අස්සම් කරන්න නියමිතව තිබුණා දැන් මලික් සමරවික්‍රම මහත්තයා අද ලංකාවේ නැහැ ඉන්දියාවට ගිහිල්ලා හරි හොර කිවුසුම අස්සම් කරන එක වැලක් වෙන්න ඇති කියලා අපි හිතනවා නමුත් අපි ඒ ගැන හොයනවා දෙවෙනිද වෙනකොට සියල්ල අවසන් කරන්න තීරණය කරලා තිබ්බේ ඒ නිසා තමයි ඊයේ සටන අරගලය පටන් ගත්තේ මහපාරට බැහැලා ඉතින් ආණ්ඩුවට නැවතත් කියන්න ඕන විශේෂ නගර අමාත්‍යවරයාට මොකක්ද පොලිසියට කියලා වාරණ නියෝග අරගෙන අධිකරණය මගින් ජනතා අරගල නවත්තන්න බෑ ඒවා පොඩිපට්ටම් කරන්න බෑ ඒ වගේම තමයි පොලිසියට කියවලා කඳුළු ගෑස් ගහලා ජල ප්‍රහාර එල්ල කරලා ජනතාව අදාළ ඉලක්කයට යන එක නතර කරන්න හැදුවට ඒකක් කරන්න බෑ ඒ නිසා ආණ්ඩුවට කියන්න ඕන නැවත නැවතත් කියන්න අවශ්‍යයි සාකච්ඡා කරන්න මේ ප්‍රශ්නය හොර ගියුසුන් ගාලා හොරෙන් යටි වැඩ කරන්න යන්න එපා එදා ඉතිහාසයේ මේ වරායවල් අල්ලගන්න පෘතුගීසින් ආවා තුවක්කුවෙන් තමයි අල්ලගත්තේ සමහරු වරායවල් ගොඩ නැගුවා ඒක වෙනම කාරණයක් ලන්දේසින් එදා මේ වරායවල් අල්ලගන්න හැදුවා අල්ලගත්තා ඉංග්‍රීසින් අල්ලගත්තා මොකෙන්ද තුවක්කුවෙන් දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයලා ඩොලර් එකට අහුවෙලා තියෙනවා රනිල් වික්‍රමසිංහ මහත්තයලා ඩොලර් එක ඩොලර් වලින් මිලදී ගන්න පුළුවන් වෙලා තියෙනවා එදා තුවක්කුවෙන් කරපු දේ අද ඩොලර් එකෙන් කරනවා මේ නිවට පාලකයෝ ඩොලර් එකක් වෙනුවෙන් තමන්ගේ දෙමව්පියන්ව විකුණනවා වගේ වැඩ කරන්න පටන් අරන් තියෙනවා තමන්ගේ දූ දරුවන්ව විකුණනවා වගේ වැඩ කරන්න පටන් අරන් තියෙනවා මේ රට මේගොල්ලන්ට හදන්න බෑ ඒක අපි හැමදාම කියනවා මේගොල්ලන්ට විකිණීම හැර වෙනත් උත්තර නැහැ ඒ නිසා මේගොල්ලන්ගේ වැඩපිළිවෙල විකිණීම නම් වෙනත් උත්තරයක් නැත්තම් දැන් අපි ජනතාවට කියන්න අවශ්‍යයි මෙතනින් ඉදිරියට යමු මෙතනින් ආපස්සට යමු නෙමෙයි මෙතනින් ඉදිරියට යමු මෙතනින් ඉදිරියට ගිහිල්ලා මේ ජාතික සම්පත් රකගනිමින් වැඩි දියුණු කරමින් කරගෙන යන්න පුළුවන්කම ඕන තරම් තිබෙනවා ආණ්ඩුවට බැරනම් අපි කියන්නේ ආණ්ඩුව යන්න ඩොලර් හොයන්න පුළුවන් ක්‍රම ඕන තරම් තිබෙනවා ඊයේ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරලා තිබුණා ජනතාව පාරට බහිනවා නම් ජනතාව අරගල කරනවා නම් එක්සත් ජාතික පක්ෂයේ විදියට ඒ සම්බන්ධයෙන් දේශපාලන තීරණයක් ගන්නවා කියලා දැන් ඒකට ලෑස්ති කියලා මේ මොකද්ද කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාසයේ
මෙවැනි අරගල සම්බන්ධයෙන් ගත්ත දේශපාලන තීරණ අපි දන්නවා මේ කියන්නේ මොකද්ද අර ඉස්සර තිබුණා චේන් අතට දීපු හමුදාව සමහර කාල තිබුණා ජාතික සේවක සංගමේ ඇතැම් නිවටය පාවිච්චි කරලා හැමෝම නෙමෙයි ජාතික සේවක සංගමයටත් සම්බන්ධ හොඳ මිනිස්සු ඕන තරම් ඉන්නෝ එවැනේ පාවිච්චි කරලා හැදුවා මර කල්ලි ඒ මර කල්ලි පාවිච්චි කරලා ප්‍රහාරෙල්ල කරනවා අරගල කඩා කප්පල් කරනවා හම්බන්තොටදී එක්තරා ආකාරයකට එහෙම උත්සාහයන් ගත්තා ඒ කියන්නේ පොලිසිය සම්බන්ධ කරලා දැන් බේරන්න බෑ පොලිසිය අරගලේ ප්‍රමාණවත් නෑ ඒගොල්ලෝ හිතන විදියට ජනතාව ඒව කඩා බිඳ දාගෙන ඉස්සරහට යනවා තමන්ගේ ඌමනාවන් වෙනුවෙන් රට වෙනුවෙන් එහෙනම් දැන් මර කණ්ඩායම් පොලු කණ්ඩායම් චේන් කණ්ඩායම් ඇති කරනවායි කියලා තමයි අගමැතිතුමා කියන්නේ අපි ලෑස්තියේ වට මූණ දෙන්න ඒවට ජනතාව යටත් වෙනවා නම් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව තාම තියෙනවා සුදු වෑන් වලට බය වෙච්ච නැති සමාජයක් චේන් වලින් බය කරන්න බෑ කියලා අපි කියන්න ඕන පැහැදිලිවම අග්‍රාමාත්‍යතුමාට ඒ වගේම තමයි ජනාධිපතිතුමා ඊයේ ප්‍රකාශ කරනවා ආණ්ඩුවක් පෙරලන්න ඡන්දයක් එනකන් ඉන්න වෙනවා එහෙම නැතුව බෑ ඒ කියන්නේ මේ අවුරුදු පහම මේක යනවා එහෙම නෑ මහත්තයෝ ජනාධිපතිතුමාට ඉතිහාසය මතක නැත්නම් 2001 බලයට ආපු රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුව අවුරුදු දෙකමාරයි රට කරේ ඊට එහාට යන්න බැරි වුණා එහෙම වෙන්නෙම විකිණීමයි බෙදීමයි නිසා රට බෙදෙන එකයි රට විකුණන එකයි රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මූලික ප්‍රතිපත්තිය ඒක ඒක තාම අත්හැරලා නැහැ රට විකිණීම රට බෙදීම ඒක උන්ගේ තියෙන සම්පූර්ණයි ඒතකොට දැන් මේ විකිණීමට හරි අරගලේ මේ තියෙන මේ විකිණීමට හරි අරගලේ අපි අනිවාර්යයෙන්ම ජය ගන්නවා අපි දැන් ජනතාව පෙළගස්සන්න සූදානම් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ පාලනය ගෙදර යවන්න එතෙන්ද පෙළගැස්සීම සඳහා වන වගකීම අපි බාර ගන්නවා අපි මේ රටේ උරුසමිදි ව්‍යාපාරය හැමදාම කාටත් කලින් විධිමත්ව සටනට අරගලයට ආවා අපි දන්නවා එළියේ කෑගහ උපමණින් ඒ වචන විතරයි උරුසමිදි ව්‍යාපාරයේ බැස්සම එතන තියෙන බලයක් එතන තියෙන ක්‍රියාවලියක් එතන තියෙන බලපෑමක් මේ වරායවල් තුනම කොළඹ වරාය ගාලු වරාය ත්‍රිකුණාමල වරාය මූලික වශයෙන් මේ වරායවල් තුනම සම්බන්ධ කරපු උද්ඝෝෂණ සහ වැඩවර්ජන ක්‍රියාමාර්ගයකට අපි දැන් සූදානම්. අපි දැන් සූදානම්. ආණ්ඩුව සාකච්ඡාවට සූදානම් නැහනේ. ආණ්ඩුව සාකච්ඡා ගණන් ගන්න නැහනේ. ආණ්ඩුව වැඩපිළිවෙල ඉදිරිපත් කරා මේවත් ගණන් ගන්න නැහනේ. එවැනි ආණ්ඩුවකට කතා කරන්න වෙන ක්‍රම තියෙනවා. ඒගොල්ලෝ පොලිසිය දම්මලා කතා කරනවා. ඊළඟට දැන් ඉදිරියට ගේනවා කියනවානේ චේන් පොලු කණ්ඩායම් කතා කරන්න. එවැනි ආණ්ඩුවට කතා කරන්න වැඩ කරන ජනතාවට තියෙනවා සංවිධානාත්මක බලයක්. ඒ නිසා කොළඹ වරායත්, ත්‍රිකුණාමල වරායත්, ඒ වගේම ගාලු වරායත්, හම්බන්තොට වරායත් මේ වරායවල් සියල්ලම ඒකාබද්ධ කරගත්ත වැඩ වර්ජන ක්‍රියාමාර්ගයකට ආණ්ඩුව අත වඩනවා. අපි ආණ්ඩුවට සති දෙකක් දෙනවා. සති දෙකක් දෙනවා. අග්‍රාමාත්‍යවරයාට ඒ වගේම ජනාධිපතිවරයාට මොකටද මේ ප්‍රශ්නේ කතා කරලා මේක හදන්න පුළුවන් ආකාරය මොකක්ද කියන එක පිළිබඳව ඔවුන්ට හේතු ගන්නවා වරාය අධිකාරිය සූදානම් වරාය අධිකාරිය වැඩ කරන සියලු දෙනා සූදානම් මේක ලාභ ලබන ආයතනයක් බවට පත් කරලා අවුරුදු 5ක් යනකොට මුළුමනින්ම ණයත්වල ඉවර කරලා සම්පූර්ණයෙන් වරාය අපේ වරායක් විදියට ඉස්සරහට ගෙනියන්න වැඩ කරන්න ඒ සම්බන්ධයෙන් අපේ චන්ද්‍රසේන සහෝදරයා කතා කරයි ආණ්ඩුවට විශේෂයෙන් කියන්න ඕන ජනමතය නොසලකන පාලකයෝ ඉක්මනින් ගෙදර යනවා. ඒක තමයි ඉතිහාසයේ ඔප්පු කරපු දේ. මහින්ද රාජපක්ෂ මහත්තයාට උනේ ඒක. ජනබද ජනවලය නොසලකන පාලකයෝ ඉක්මනින් පාඩම් ඉගෙන ගන්නවා. අපිට වාරණ දාලා අරගල නවත්තන්න බෑ. ලාල්කාන්තට වාරණය දැම්මම ජාතික උරුසමිති මැදිස්ථානට වාරණය දැම්මම ලාල්කාන්ත වෙනුවට වෙන කෙනෙක් එනවා එතෙන්ට. ඒක නවත්තන්න බෑ. ජාතික උරුසමිති මැදිස්ථානයේ බැනර් එක වෙනුවට වෙන බැනරයක් එනවා එතෙන්ට. ඒක නවත්තන්න බෑ. ඒ නිසා අපි බැනර් මාරු කරන කේගොල්ලන්ට නවත්තන්නත් බෑ. අපි නායකයෝ මාරු කරන කේගොල්ලන්ට නවත්තන්නත් බෑ. එහෙමනම් ඒගොල්ලෝ දාන වාරණවලට කිසි වළංගුතාවයක් අපි ඉස්සරහා නැහැ. අපි ඉස්සරහා නැහැ. හෙට වසන්ත සම්රසිංහ සහෝදරට වාරණය දැම්මොත් වෙන කෙනෙක් එතෙන්ට එනවා. ඒතකොට එයාට වාරණේ නැහැ. අපේ උරුසමිතිට වාරණය දැම්මොත්
බැනර් එක වෙන එකක් එනවා. පුළුවන් නම් නතර කරන්න අපි කියන්නේ. නතර කරන්න. අපේ සටන් නවත්තන්න බෑ. අපිට ඒවට උපක්‍රම තිබෙනවා. අපි ඊයේත් ඒ උපක්‍රමයේ අනුගමනය කරා. අපි පාට බැස්සා අරගලය කරා. හෙටත් එහෙමයි. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා අසාර්ථක වාන වාරණ ක්‍රියාමාර්ගය කරුණා කළා අත්තර දාගන්න. සාකච්ඡා කරන්න. කතා කරන්න. දියුණු මිනිස්සු බුද්ධිමත් මිනිස්සු සාකච්ඡා කරනවා කතා කරනවා. එහෙම නැති අය පොළු ගන්නවා, කුළු ගන්නවා, කඳුළු ගෑස් ගන්නවා, බඩ ප්‍රහාරෙල්ල කරනවා, වතුර ප්‍රහාරෙල්ල කරනවා. ඇමෝනියම් ගන්නවා. ඒ කතා කරලා ප්‍රශ්න විසඳ ගන්න දන්නේ නැති අය. ඒතර වර්තමාන පාලනය එතනපත් වෙලා තියෙනවා. එනිසා මේ පාලනය වැඩි දවස් තියෙන්නේ ජනතාව සූදානම් නැහැ. වරාය ඇතුලේ ජනතාව දැන් කියන්නේ මොකද්ද? ඉක්මන් ඊළඟ ක්‍රියාමාර්ගයේ ගමු කියලා. ඔවුන් සාර්ථක අරගලය කීයේ කරා ආණ්ඩුවේ මර්ධනයට මුහුණ දුන්නා. ඒ වගේම දැන් අවශ්‍ය වෙලා තියෙනවා ඊළඟ ක්‍රියාමාර්ගය. අපි ඊළඟ ක්‍රියාමාර්ගය සති දෙකකින් ප්‍රකාශනපත් කරනවා. එනිසා ආණ්ඩුවට දින 14ක් දෙනවා. සති දෙකයි කියන්නේ ඒකයි. සාමාන්‍ය පිළිගැනීමක් තියෙනවා. ලියුමක් ගහලා එවැනි ක්‍රියාමාර්ගයක් ගත්තම දින 14ක් දෙන්න ඕන කියලා. ඒ සදාචාරයත් රකින්න අපි ලෑස්ති. ඒ සදාචාරය. මොකද අපිට සදාචාරයක් තියෙනවා අරගල කරන. අපි නිතරම අපේ පැත්තේ නිවැරදිභාවය තුල අරගල කරන සූදානම්. ඒ නිසා දින 14ක් දෙනවා. දින 14 ඇතුළත ආණ්ඩුව මේ සම්බන්ධයෙන් ජාතියට ප්‍රකාශයක් කළ යුතුයි. වරායන් විකුණන්නේ නැහැ. මේක අපිට සංවර්ධනය කරන්න පුළුවන්. ජයග්‍රහණය කරලා ඉස්සරහට ගෙනියන්න පුළුවන්. ඒ සඳහා මැදිහත් වෙන්න කියලා අපි ආණ්ඩුවට කියනවා. එසේ නොවනවා නම් දින 14න් පස්සේ අපි ඊළඟ ක්‍රියාමාර්ගය අපි ආණ්ඩුවට දැනුම් දෙනවා. හම්බන්තොට වරාය, ඒ වගේම කොළඹ වරායේ නැගිනිර ජැටිය, තිරිකුණාමල වරාය විකිණීම සඳහා ආණ්ඩුව මේ වන විට තීරණය කරලා තියෙනවා. මේ සම්බන්ධව අපි පුරා මාස 7ක් මුළුල්ලේ එක් එක් වරායන් විකිණීමට ගත්ත උත්සාහයන්වලදී ඒ වරායට අදාළව ලිපි මගින් දැනුම් දීම් කරලා තියෙනවා. ඒ කියන්නේ අපිට දැනගත්තු මොහොතේ ප්‍රකාශයට පත් වූ මොහොතේ හම්බන්තොට නැගිනිර පර්යාන්තය ඒ වගේම තිරිකුණාමල වරාය සම්බන්ධව අමාත්‍යතුමාට අග්‍රාමාත්‍යතුමාට ජනාධිපතිතුමාට මේ සම්බන්ධව ලිපි මගින් දැනුම් දුන්නා. ඇයි එහෙම ලිපි මගින් දැනුම් දුන්නේ? අපි වරාය අධිකාරිය කියන්නේ ජාතික සම්පතක්. මේ සම්පත හරියාකාරව සුරක්ෂිතව කළමනාකරණය කරගෙන ගියොත් රටේ ආර්ථිකේ පංගුවක් බේරා ගැනීමේ හැකියාව තියෙනවා. වරායේ වැඩ කරන සේවකයෝ වශයෙන් අපිට විශාල අධ්‍යක්ෂින් ප්‍රමාණයක් තියෙනවා. අපි වෘත්තීය සමිති වශයෙන් වෘත්තීය අරගලවලට පමණක් සීමා නොවූ පිරිසක් වශයෙන් අපි මේ ආයතනය දිහා කොයි ආකාරයෙන්ද සංවර්ධනය කරන්න ඕනේ, ඉදිරි අනාගතය සඳහා මේ වැඩපිළිවෙළ සකස් කළ යුත්තේ කොහොමද, ඒ සම්බන්ධව අපි විවිධ අවස්ථාවලදී සාකච්ඡා කරමින් මේ ආයතන දිහා බලපු උදවිය. ඒ නිසා අපි හැම අවස්ථාවකදීම ජනාධිපතිතුමාට, අග්‍රාමාත්‍යතුමාට, අමාත්‍යතුමාට කියා සිටියේ හම්බන්තොට වරාය සංවර්ධනය කිරීම තුළින් මේ ආකාරයෙන් ලාභ ලැබිය හැකි, නැගෙනහිර පර්යන්තයේ මෙන්න මේ මුදල් ප්‍රමාණය අරගෙන මේ වර්ෂය මේ කීපය තුළදී ලාභ ලබන අංශයක් බවට පරිවර්තනය කිරීමේ හැකියාව තියෙනවා. තිරිකුණාමල වරාය කොයි ආයතන සමග සම්බන්ධ කරමින් මේක සංවර්ධනය කිරීමට හැකියාව ඇති ස්ථානයක් යුදමය වශයෙන් අතිශය වැදගත් ස්ථානයක් වන නිසා තිරිකුණාමල වරාය පිළිබඳව විශේෂයෙන් අපි සඳහන් කරලා අපි ඒගොල්ලන්ට මේ සාකච්ඡාවක් ලබා දෙන්න කියලා තමයි ඉල්ලීම් කරේ. ඊට පස්සේ අපි සමස්ත වරාය සේවකයා මේ ආයතනයන් තුළ මේ වරාය අධිකාරියේ මේ සතු ආයතනේ විකුණන්න එපා, මේ ආයතන විකුණන්න එපා කියලා අපි සේවක පෙස්සමක් අස්සන් කරා. ඒ පෙස්සමට වරාය අධිකාරියේ සේවකයන් 5000කට අධික සේවක සංඛ්‍යාවක් අස්සන් තිබෙනවා. මේ අස්සන් තබලා අපි ඒකත් පෙළපාලියෙන් අරන් ගිහිල්ලා දුන්නේ නැහැ. අපි
वराये सेवक्यो नमदास पांसीया किन्नो अभी ये नमदास पांसीयट अभी काल सीमा वक्तुन्ना अभी इक्मनिंग असंकरला मे संबंधव अभी साकच्चा वद्देन्न मे विकिनेन्न विकिनीमट नियमित वरायवान संवर्धने किरीमे हकिया वक्तियनवा मे संबंधव अभी साकच्चा करला तीर्ण गमु कियला जनाधिपतितुमाट मे सेवकयान असंसहित पेस्सम बार दुन्ना एक लेखंबरे अविल्ला एक बारगत्ता अभी लेखंबरयागेन ए नवत वतावक अभी लिपिदाल प्रश्न किरीम वलट लग्करा ऐ साकच्चावा दुन्ना ऐ अभी मेम अहन् दैन तिरुकुणामल वराय इंडियाव सह अमेरिकानु रजयट लबा दीमे वेडपिलिवेलक् तियेनवा हंबन्तोट वराय चीनयट लबा दीमे वेडपिलिवेलक् तियेनवा ए वगेम नगिनहिर जटिय इंडियावट लबा देन्न दैन कटयुतु सूदानम् करला तियेनवा एतकोट हंबन्तोट वराय समग मत्तल गुहन्तोट वल अक्कर 15000ක් समग तमा ये चीने रजे विसीन गन्न सूदानम वेला तीन ए गिविसुम अतुलत वेला तीन कारण एतकोट मे कारणयात एक्क चीन जनताव पदिंचि करवगन एक आर्थिक क्रियावलियक् दक्वा यन्न पुलुवन् गमनक् तमा ये सूदानम वेला तीन तिरुकुणामल वराय कियन्ने तेल टंकी 98ක් मेट्रिक टन दशलक्षयक् पिरविय हकि लंकावे तेल संचिते मास 6ක් पवत्तागन याहकि स्थानय बवट परिवर्तनय वुनोत् मेके विशाल पंगुव ए पत्तेट यन नगिनहिर जटिय एक गंबरुन वडि विशाल नौका एन्न पुलुवन् मेहुम प्रमाणयन् विशाल प्रमाणयक् करन्न पुलुवन् एतकोट मे वरायट संबंध प्रधान आयतन तुन विशाल लाभयक् लभिय हकि आयतन तुन मेवा गणन् हदला अपि मेवा इदिरिपत् करपु अवस्था एमटयि एनिसा अपि ईय गिये जनाधिपति तुमाट संदेशय बार दिय मे संदेशय बार दीम सदा अभी मे इट पेरदीन अभी एतुमाट दन्नल यव्वा अमात्य मे लेखम कार्यालयट अभी मे संदेशय बार दीमट एनवा ए सदा आउ क्रियावलियक् सकस करन अभी बहुम पहदली लेस मे संबंधव कटयुतु करला तीन वक्कीमे वृत्तीय समितियक् लेस एतकोट संदेशय अभी मेक वराय रज्ञमे वृत्तीय समिति पेरमुने मे संदेश मे संदेश तुल अभी मे सीलु कारण अतुल करला तीन अभी मेके अभी अंतर्गत वसें अभी सलकल अभी कटयुतु करन्न अभी सूदान मेके अंतर्गत अभी साकच्चा करमु अभी जनाधिपति तुमाट अभी कियन्न गिये ओगोल्लंगे मे पत्तु आंडुवट मे वराय करन्न बेरिना अपिट देन्न अभी मेक अवृद्ध देखा कैतुल दीदी मे सियलु वरायन क्रियात्मक वन वरायन बावट परिवर्तने किरी मे हकिया वसा दक्ष फिरसा किन्न मे वराय अवृद्ध पहक कैतुल दी मे वराय उकसट तियला गत्तु सियलु मनाय गेवीम संदा कटयुतु किरी मे वेडपुल्ल साहित्य वतमय मे संदे अक्षे अभी अरंगी अभी रटट मे जनता वेनुवेन वगकीयन वृत्तीय समितिया कटेट अभी कटयुतु करन निशा तमय अभी मे संदेशे मगेन कियन्न गिये मेव विकुणन देपा वराय मिनिस्सुंट मेक क्रियात्मक करला मे कटयुत संपूर्ण करगनी मे हकियाव तीनवा ए निशा आंडोट अभी कियनवा मेव करन्न बेरिनां अपिट देन्न विकुणन देपा मेव करन्न बेरिनां अपिट देन्न अभी संपूर्ण वगकीम गन्नो अवृद हतक सियलुम नय देवा अभी अवसान किरीमट अपयात तुल अभी सलस्म तीयन संवर्धने किरीमे वेडबिलिवले सलस्म अभी तुल तीयन एनिसा आंडो मेक विकुनोनोना ए विकिनीमट एरहि वेडबिलिवल अभी दियात करने का एक काटक त्वलक्कन्न बे ये वराये वेडकरन सेवकेट गेव्वे मतक तियागन्न आंडो मतक तियागन्न वराये सेवकेट गहनवा कियन्ने इस्सरहट तवत् अनतुरुदायकय आंडुवे गमनमग वेनस किरीम सदा हो प्रमुख बलवेगयक् सिटिन आयतनयक् एनिसा आंडुवट कियनवा ए वेड करन पंतियट गेव्वे हबै ए पंतिय दैन तव तवत् शक्तिमत् वेला तियेनवा एनिसा अपिट दिन 14ක් ඇතුළතදී
මේ සම්බන්ධව යපෝ ලියුම් ටික එකව කරගෙන නැවත වතාවක් කියෝලා අපිට උත්තරයක් දෙන්න ඒ උත්තරේ දුන්න නැත්නම් අනිවාර්යයෙන්ම ඉදිරි සති දෙක ඇතුළතදී ක්‍රියාමාර්ගයක් වෙත යන්න අපි සූදානම් ඒ නිසා මේ වටිනා සම්පත් විකුණන්න එපා අනාගත දරුවා වෙනුවෙන් නිතර කර ගැනීම සඳහා අපි වගකීමක් ලෙස මේ ආයතනය රැක ගැනීම වෙනුවෙන් අපි පෙනී සිටිනවා ඒ සඳහා වූ නිවැරදි නායකත්වයක් අපිට තියෙනවා ඒ සඳහා වූ නිවැරදි වැඩපිළිවෙලක් තියෙනවා ඒ වැඩපිළිවෙල සති දෙකක් ඇතුළතදී අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා ඒ නිසා මේ සම්බන්ධව අපිට පැහැදිලි උත්තරයක් ලබා දිය යුතුයි ඒ පැහැදිලි උත්තරය මත අපි ඉදිරියේදී කටයුතු කරන්න සූදානම් වරාය රැකගැනීමේ කුරුසන්ති පෙරමුණ ලෙස ඊයේ දවසේ ජනාධිපතිවරයා මුණ ගැහෙන්න එහෙම නැත්නම් ජනාධිපති සංදේශයක් බාර දෙන්න එන බව කලින් දැනුම් දීලා තමයි අපි ජනාධිපති ලේකම් කාර්යාලයට යන්න සූදානම් කරලා තිබුණේ ඒ නිසා ජනාධිපතිවරයාට මේ එන බව දැනුම් දීලා තියෙද්දී මේ වරාය විකුණන්න හොර ගිවිසුමක් අද දවසේ අත්සන් කරන්න සූදානම් කරලා තියෙන බව තහවුරු කරගෙන ඒ වහම නවත්තන්න කියන කාරණේ කියන්න අපි ලිඛිතව දැනුම් දීලා තියෙද්දී මේ පිළිබඳව කිසිදු ප්‍රතිචාරයක් නැති වෙලාවේ තමයි මේ රටේ වෘත්ති සමිති ව්‍යාපාරයේ වරාය වෘත්ති සමිති සමග එක්ව මේ ජනාධිපතිවරයාට මේ සංදේශේ බාර දෙන්න ඊයේ දවසේ සූදානම් වුණේ හැබැයි සංදේශේ බාර දෙන්න පාගමනෙන් අපි යන්න සූදානම් වෙච්ච පළවෙනි වෙලාවේ ඉඳන් මේ ආණ්ඩුව වාරණ නියෝග අරගෙන වෘත්ති සමිති ක්‍රියාමාර්ග මර්ධනය කරන්න ආණ්ඩුවට එරෙහිව වැඩ කරන ජනතාවගේ විරෝධය මර්ධනය කරන්න ආණ්ඩුවේ ක්‍රියාමාර්ග එහෙම නැත්නම් මේ විකිණීමේ ක්‍රියාමාර්ග Tamanṭu මොන ආකාරයට කරන්න තමයි මේ වාරණ නියෝග අරගෙන අපිව මර්ධනය කරන්න මේ සූදානම් වුණේ ඒ නිසා අපි වෘෂන්ත ව්‍යාපාරයක් හැටියට මේ ආණ්ඩුව හැරෙන්නේ මොකද කොහටද ඒ නිසා වෘෂන්ත ව්‍යාපාරය හැටියට අපි ඒක අඳුරගෙන තියෙනවා ඒ නිසා තමයි ආණ්ඩුව ඊයේ අපේ ලාල්කාන් සහෝදරයාට සහ ජාතික වෘෂන්ත මධ්‍යස්ථානයට තමයි මේ වාර්ණියෝ ගරන් තිබුණේ හැබැයි අපි වරාය රැගෙන මේ වෘෂන්ත පෙරමුණ හැටියට තමයි ඊයේ දවසේ වෘත්ති ක්‍රියාමාර්ග ආරම්භ කළේ ඒ නිසා ආණ්ඩුව වාරණය ගන්න තැන ඉඳන්ම මේ ක්‍රියාවලිය පරාජය වුණා එස ආණ්ඩුව වාරණයනුත් පරාදයි සටනෙනුත් පරද්දන්න මේ රටේ වෘෂන්ත ව්‍යාපාරය අපි එකතු කරලා තියෙනවා එස අපි ආණ්ඩුවට කියන්න ගියේ ජනාධිපතිරට කියන්න ගියේ පත්‍ර වලින් දැකලා විතරක් බලන්න කියන්න ඉන්න එපා මෙන්න වරාය විකුණන නැගෙනහිර ජටිය විකුණන හොර ගිවුසුමක් අද දවසේ අත්සන් කරන්න නියම දේ තිබුණා වහම් එක නවත්තන්න මැදිහත් වෙන්න කියලා එස අපි ජනාධිපති ලේකම් කාර්යාල ළඟට ගිහිල්ලා පොලිසිය බැරියර් දාලා අපේ ගමන නැවැත්තුවා අපි විනාඩි 45ක් බලන් හිටියා නියෝජිතයෙක් වෙනකන් විනාඩි 45ක් බැරියර් ළඟ ඊටාම සාමකාමී උද්ඝෝෂණය කරමින් අපි බලන් හිටියා නියෝජිතෙක් ඇවිල්ලා අපේ සංදේශය බාර ගන්නවා හැබැයි කිසිවෙක් මේ මීටර් 100ක් දුරින් තියෙන ජනාධිපති ලේකම් කාර්යාලය ඉඳන් කිසිදු නිලධාරියෙක් ජනාධිපති ලේකම් හෝ ඔහුගේ වගකීම දරන කිසිදු නිලධාරියෙක් ඇවිල්ලා මේ සංදේශය බාර ගන්න සූදානම් වුණේ නැහැ ඒ වෙනුවට ආණ්ඩුව මොකද තේරුවේ වෘෂන්ති අපි ජනාධිපති ලේකම් කාර්යාලයට අපි එන්නම් කියලා යන්න සූදානම් වෙද්දී කඳුළු ගෑස් වලින් ජල ප්‍රහාර වලින් වැඩ කරන ජනතාවගේ අරගලේ මර්ධනය කරන සූදානම් වුණා. ඒ නිසා අපි ආණ්ඩුවට කියන්න ඕනේ අපි ඊයාවේ සංදේශයක් බාර දෙන්න. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට අපි ඊයාවේ සංදේශයක් බාර දෙන්න. මේ රටේ රාජ්‍ය නායකයා ලෙස මේ රටේ මහජන දේපළ විකුණනක නවත්තන්න වහම් මැදිහත් වෙන්න කියලා කියනවා. ඒ නිසා ඒක මර්ධනය කරන්න හදනවා නම් කඳුළු ගෑස් වලින් වෙඩි උණ්ඩ වලින් අපි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාටයි මේවා විකුණන්න පිඹුරුපත් සකස් කරන රනිල් වික්‍රමසිංහ මහත්තයා මලික් සමරවික්‍රම මහත්තයාට අපි කියන්න ඕනේ. තුනෙන් දෙක බලයක් තිබිච්ච රාජපක්ෂ මහත්තයාත් ගෙදර යවන පළවෙනි වෙඩිපුරේ පත් කරේ මේ රටේ වැඩ කරන ජනතාව. ඒ නිසා අර්ථසාද කරමුදල කොල්ලකන් එදා සරසම් කරලා ඒකට එරෙහිව අපි අරගල කරද්දී කටුනායක වෙලිදලා රොෂෙන් චානක ඝාතනය කරන්න රාජපක්ෂ මහත්තයා කටයුතු කරද්දී ඒට එරෙහිව ගෙන ගිය වෘත්තීය ක්‍රියාමාර්ග තුනෙන් දෙක ආණ්ඩුව දනගස්සර අපි එදත් රාජපක්ෂ මහත්තයාට එරෙහිව පළවෙනි වෙඩිපුරේ පත්තු කරලා ඒ සටන දිනලා පෙන්නුවා. ඒ නිසා මේ සටනත් මේ රටේ ජනතාවගේ සටනක්. මේ රටේ සම්පත්වල අයිතිය මේ රටේ ජනතාවට තියෙන්නේ. ඒ නිසා අවුරුදු 5කට බලයට ආපු ආණ්ඩුවට කිසිසේත් අයිතියක් නැහැ මේ රටේ සම්පත් අවුරුදු 100 ගණන් වලට විකුණන්න. වරාය වෘත්තීය සමිතිය, වරාය ඉංජිනේරුව වැඩපිළිවෙලක් හදලා කියලා තියෙනවා. මේ නැගෙනහිර ජැටිය විකුණන්න එපා. මේක අපේ රටේ නැව් වලින් විශාල අපේ රටේ අපේ වරායට නැව් වලින් විශාල කොටසක් මෙහෙයුම් කටයුතු කරන්න නවීකරණය කරලා දැන් මිලියන 680ක් වේදම් කරලා නවීකරණය කරලා තියෙනවා ඩොලර් මිලියන 680ක් වේදම් කරලා නවීකරණය කරපු
නැගෙනහිර ජැටියට තව ඩොලර් මිලියන 85ක් වියදම් කරලා ඒ අවශ්‍ය උපකරණ ටික අරගෙන මෙහෙයුම් පටන් ගන්න පුළුවන්. වසර දෙකක් තුල ලාභ ලබන ආයතනයක් මෙහෙයුමක් බවට මේපත් කරන්න පුළුවන්. වසර 7ක් යනකොට ණය ගෙවලා ආදායම් ලබන ආයතනයක් බවට පත් කරන්න පුළුවන්. මෙහෙම තියෙද්දී මේ වරාය ලාභ ලබන ආයතනයක් බවට පත් වෙලා තියෙද්දී ආණ්ඩුව මේක විකුණන තමයි මේ සැලසුම් සකස් කරමින් තියෙන්නේ. 2015 අවුරුද්දේ වරාය අධිකාරිය මිලියන 4500ක් ලාභ ලබපු ආයතනයක්. එහෙම තියෙද්දී ආණ්ඩුව ඩොලර් වලට දැන් නැගෙනහිර ජැටිය විකිණීම වේගවත් කරමින් තියෙනවා. බැඳුම් කර වංචාවෙන් වෙච්ච පාඩුව මකන්න ඒවට සල්ලි හොයන්න ඒවට පොලී ගෙවන්න දැන් වරාය විකුණලා සල්ලි හොයන්න සැලසුම් කරනවා. රාජ්‍ය ආයතන විකුණලා සල්ලි හොයන්න සැලසුම් කරනවා. නිසා ආණ්ඩුව ආවේ ආර්ථික උපදේශක ආර්ථික ඕස්තරලා ඉන්නවා කියලා ආවේ. ආර්ථික ඕස්තරලා ඔන්නේ මහජන දේපළ විකුණන්න. ඒකට වෙන්දේසිකරුව හොඳයි. නිසා ආර්ථික ඕස්තරලා කරන්න ඕනේ මේ රටේ මහජන දේපළ ජනතාවගේ ප්‍රයෝජන ගන්න පුළුවන් ආයතන සංවර්ධනය කරන එක. හැබැයි ඒ වෙනුවට රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුව විකිනීම තමන්ගේ ප්‍රතිපත්තිය කරගෙන මේ රටේ මහජන දේපළ රාජ්‍ය දේපළ සියල්ල විකුණන සැලසුම් සකස් කරමින් තියෙනවා. නිසා අපි උරුසන්ති ව්‍යාපාරක සමය ආණ්ඩුවට කියන්න ආවේ ගහලා කඳුළු ගෑස් ගහලා මේ රටේ උරුසන්ති ව්‍යාපාරය මර්ධනය කරන්න බෑ. මේ රටේ වැඩ කරන ජනතාව මර්ධනය කරන්න බෑ. මේ රටේ වැඩ කරන ජනතාව මේ රටේ මහජන දේපළ වල අයිති ආරක්ෂා කරන අරගල කරේ අදයියකින් නම් නෙමෙයි. නිසා හැමදාම මේ ආණ්ඩුව ගෙදර යවද්දී ඒක ඉදිරිපළ සටනක් කරපු උරුසන්ති ව්‍යාපාරය. මේ රනිල් මෛත්‍රී හවුල් ආණ්ඩුවට කියනවා වහාම මේ වරාය විකිණීමේ ක්‍රියාමාර්ග නවත්තන්න ඕනේ. එහෙම නැත්නම් අපි තව දින 14ක් ආණ්ඩුවට කල් දෙනවා. ඒ දින 14 අවසන් වුවහම අපි ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ග මේ වරාය විකුණලා මේ මහජන දේපළ විකුණලා ආණ්ඩුව එදා වේල හොයා ගන්න මේ ක්‍රියාමාර්ග වහම නවත්තන්න කටයුතු කළොත් එහෙම මේ රටේ සමස්ත උරුසන්ති ව්‍යාපාරය සමග ඒකාබද්ධව දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ග ගන්න අපි කටයුතු කරනවා. ඒ දින 14 ඇතුළත ජනාධිපතිවරයා අගමැතිවරයා මේ රටේ උරුසන්ති ව්‍යාපාරය විශේෂයෙන් වරාය වෘත්තීය සමිති වරාය ඉංජිනේරුවෝ වරාය පාලන අධිකාරිය සමග සාකච්ඡා කරලා මේක විකුණන එක පැත්තකට දාලා මේක සංවර්ධනය කළ රටට ආදායම් ගෙන ආයතනයක් බවට පත් කරන්න කටයුතු කරන්න සාකච්ඡා කරන්න ඉඩ තියෙනවා. එහෙම නොකර මේ විකුණන ප්‍රතිපත්තියම නම් ඉන්න හදන්නේ. මේ ආයතන තවදුරටත් විකුණන්නේ නැහැ අපි PPP යටතේ 185ක් දෙන්න හදලා කියන නම් මේ කියන්න හදන්නේ. අපි කිසිසේත් මේ ප්‍රතිපත්තියට එකඟ නැහැ. මේකත් එක්තරා විකිණීමක් තමයි. වරාය ආයතන සියල්ල විකුණලා තියෙන මෙහෙම තමයි. CICT එක විකුණලා තියෙන එහෙම. අදෙහි සේවකයන්ගේ රැකියාව සුරක්ෂිතතාවයක් නැහැ. සේවකව මර්ධනය කරනවා. අත්තනොමතරක රැකියාව වලින් දොට්ට දානවා. SGT ආයතනය දුන්නත් මෙහෙම අවුරුදු 16කට කලින් 185ක් දුන්නා. අද මොනවාද වරායට ලැබෙන්නේ? අදේ අද සේවකයන්ගේ අයිතිවාසිකමත් හරියට තහවුරු කරන්නේ නැහැ. ඒ නිසා මේ ආපහු වතාව මේ හදන්නේ මේ රටේ රටට ආදායම් වෙන ආයතනයක් ලෙස සංවර්ධනය කරන්න පුළුවන් නැගෙනහිර ජටිය. ඒ වගේම එකත් එක බැඳිච්ච හම්බන්තොට වරාය ත්‍රිකුණාමල වරාය කප්පම් සඳහා ඉන්දියාවටයි චීනටයි බෙදා දෙමින් යන මේ ක්‍රියාමාර්ග වහම නවත්තන්න කටයුතු නොකළොත් එහෙම දින 14කින් පසුව දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට යන්න අපි තීරණයක් ගන්නවා. ඒ තීරණය අපි දැනුම් දෙනවා දින 14කින් පසුව. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා වහම මේ විකිණීමේ ප්‍රතිපත්තිය මේ හොර ගිවිසුම් කුණු කූඩේට දාලා අපිත් එක්ක සාකච්ඡා කරලා මේ ආයතන රටේ සංවර්ධනය යොදාගන්නේ කොහොමද, විකුණන්නේ නැතුව කොහොමද මේව ලාභ ලබන ආයතන බවට පත් කරලා තියෙන්නේ, දැනටත් ලාභ ලබන වරාය අධිකාරිය ඉදිරියට රටට දායක වෙන ආයතනයක් බවට රටේ සංවර්ධනය එකතු කරගන්න ආයතනයක් බවට පත් කරන්නේ කොහොමද කියන සාකච්ඡාව කරන්න විකිණීම වහම නවත්තන්නේ නැත්නම් අපි මේ ආයතන රැක ගැනීම සඳහා උරුසන්ති ව්‍යාපාරය මේ ක්‍රියාමාර්ග සටන් දිනනතෙක් ඉදිරියට ගෙන යනවා කියන කාරණේ අපි අවධාරණය කරලා කියනවා මේ ආණ්ඩුවට. අපි ආණ්ඩුවට අද ආණ්ඩුව ගිවිසුමක් ගහලා මේක දෙන්න හැදුවේ. අපි ඊයේ දැනගත්තා ඇමතිවරයා ලංකාවෙත් ගිහිල්ලා කියලා. ඒකට අපි මේක දැනුම් දුන්නේ ඊයේ නෙමෙයි. ඒත් අපි මේිට සති දෙකකට කලින් දැනුම් දුන්නා. අපි පළවෙනිදා මේ ක්‍රියාමාර්ගය විකුණු දෙවෙනිදා මේ ගිවිසුම ගහන්න හදලා වැඩේ නැවැත්තුවේ නැත්නම් අපි පළවෙනිදා ක්‍රියාමාර්ගයක් ගන්නවා. ඒත් අපි පළවෙනිදා ක්‍රියාමාර්ගය ගත්තේ ඊයේ දවසේ අපි පෙළපාලියෙන් ආවේ ජනාධිපති වහන්සේ මේකට. ඒත් මේිට ආපහු මේ දින 14ට කලින් විකුණන්න හැදුවොත් දින 14ට කලින් අපිත් මේ ක්‍රියාමාර්ගය නවත්තන්න මේ රටේ නවත්තන්න ඕනේ වරාය විතරක් නෙමෙයි නවත්තන්න ඕනේ සියලු ආයතන. මේ රටේ විදුලි බල මණ්ඩලය වෙන්න පුළුවන්, ජල සම්පාදන මණ්ඩලය වෙන්න පුළුවන්, CTB එක වෙන්න පුළුවන්, දුම්රිය දෙපාර්තමේන්තුව වෙන්න පුළුවන්, රෝහල් වෙන්න පුළුවන්. මේ සියලු ආයතන ඒකාබද්ධ කරගත්ත දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරනවා. සාණ්ඩුව හම්බන්තොට විකුණන්න හදපු ගිවිසුම කල් දැම්මෙත් ජනතා නැගිටීම් විරෝධතා නිසා. නිසා මේ වරාය ඊයේ හොර ගිවිසුම ගහලා දෙන්න හදපු එකත් ආණ්ඩුව නවත්තන්න උනේ ඒක නිසා. මේට අවුරුද්දකට කලින් අස්සම් කරන සැලසුම් කරපු එඩ්ගා ගිවිසුම තව වෙනකන් අස්සම් කරගන්න බැරිනොත් මේ ජනතා විරෝධතා ක්‍රියාමාර්ග නිසා අපි ආණ්ඩුවට කියනවා රනිල් වික්‍රමසිංහ මහත්තයතුළු මේ ආණ්ඩුවට කියනවා
හොරෙන් ගියුසුම් ගහලා ඉන්න එපා හොර ගියුසුම් ගහලාවත් වරාය තුල එක ක්‍රියාත්මක කරන්න කිසිසේත් අපිට දෙන්නේ නැහැ මෙලට උසම් ව්‍යාපාරයේ එකට රෙහිව දවන්ත වෘත්තීය ක්‍රියා මාර්ග ගන්න රනිල් මෛත්‍රි හවුල් ආණ්ඩුව කියලා අපි කිව්වේ රනිල් මෛත්‍රි හවුල් ආණ්ඩුව මේ ආණ්ඩුව හදන්න අපි කිසිම සම්බන්ධයක් වුන්නේ නැහැ අපි අගෝස්තු මාසයේ මැතිවරණයේදී තා පැහැදිලිව කිව්වා අපිට අවශ්‍ය බලය අපි ඉල්ලුවා ජනාධිපතිවරණයේදී මහින්ද පරත්තන්න අපි වැඩ කරා ඒකේ අතුරු ප්‍රතිඵලයක් විදියට මෙතුමපත් වුණා නේතෝ ඡන්ද කරලා ඒගොල්ලෝ ආණ්ඩුව හදාගත්තා නෙමෙයි අපි ආණ්ඩුවක් හැදුවත් අපි මේ අරගලේ කරනවා ඔබට මතක් කරන්න ඕන 2004 අපිම සම්බන්ධ වෙලා ආණ්ඩුව හදලා ඒ ආණ්ඩුවේ ගැලියට බාරය වෙලා ඒ ආණ්ඩුව විරුද්ධව සටන් කරා තෙල් සාස්ත්‍ර අපිම හැදුවත් අපි අරගල කරනවා ඒ ආණ්ඩුව ජනතා ද්‍රෝහී කටයුතු කරනවා එනිසා මේක කවුද හැදුවේ කියලා මම ගණන් හදලා වැඩක් නැහැ එක එක්කෙනා එක එක ප්‍රමාණයට දායක වෙලා තියෙනවා මේක හදන්න වෙන අය පරද්දන්න දෙයilla ඒකෙන් උදව්වකුත් වෙලා තියෙනවා කවුරු මේ ආණ්ඩුව හැදුවත් ජනතා ද්‍රෝහී ක්‍රියාමාර්ග ගන්නවා නම් එය පරාද කළ යුතුයි